ඉනෝටෙක් ප්‍රදර්ශන භූමියේ බොහොම ආකර්ශනීය තැනක් තමයි මේ නව නිපයුම් සඳහා වාහන අලුත් වාහන විවිධ වාහන කොටස් අරගෙන තමන්ගේ සිතඟි පරිදි වාහන නිර්මාණය කරලා තියෙනවා. විශ්මය කියන්නේ පුදුමය කියන්නේ ඒවා පදවන්න පුළුවන් තැනකයි තියෙන්නේ. අපි මීට ඉස්සෙල්ලා හිටියේ තඹුත්තේගම ප්‍රදේශයේ. තඹුත්තේගම ප්‍රදේශයේ නව නිර්මාණ සහ නාගරික ප්‍රදේශවලට එනකොට ඒ දරුවන්ගේ නිර්මාණ දිහා බලපුවාම අලුත් නිර්මාණයකට සිතුම් පැතුම් මොනතරම් දුරකට දායක වෙනවද කියන එක පිළිබඳව බොහොම හොඳින් සාක්ෂි දරනවා. මට කියන්න කොයිද ඉස්කෝලේ? ශ්‍රීදම් විද්‍යාලය. මේක හැදෙන්නේ අර පාර ඉස්සර පාරන ත්‍රිවිල් දුන ග්ලිස් ගරුණ කියලා. ඒ ත්‍රිවිල් වල එන්ජින් එකක් භාවිතා කරලා පිටිපස්සෙන් එන්ජින් ත්‍රිවිල් චැසියම එන්ජින් මවුන්ට් කරලා අපි ගෙදරම තනිකර පාස්සලා ත්‍රිවිල් කැලේ වෙනස් කරලා පරණ බඩු වලින්ම තමයි ඔක්කොම හදලා තියෙන්නේ. මේක පාරේ දුවනවද? පාරේ දුවන්න තමයි පේටන් එක නම් ගත්තේ නෑ. පාදින්න හැකි හොඳට පැඩි කිලෝමීටර 50ක වේගෙන් යනවා. පේටන් බලපට්ටකට එහෙම දාලා දිනනවද? තාම නම් දැම්මේ නෑ. ඇයි දැම්මේ නැත්තේ? මාස 3ක් වගේ තමයි මේක තාම හදලා. ප්‍රදර්ශනයේ වෙලෙම හැදුවේ? ප්‍රදර්ශනයේ වෙලෙම තමයි මේක හැදුවේ තාම. ප්‍රදර්ශනයක් තියනවා කිව්වහම ඉතා ඉක්මනින් මාස 2 3ක් වගේ කෙටි කාලයකට මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඔවුන්ට අතහිත දෙන්න හරියට ආයතනයක් තිබුණොත් කෙනෙක් හිටියොත් ප්‍රදර්ශනයට පමණක් සීමා නොවී ඔවුන් ඉදිරියට ඇරයි යන්න කවුරු හරි හිටියොත් මොනතරම් නිර්මාණ අපේ රටේ කළ හැකිද? ඉතින් මේ පිළිබඳව තොරතුරු රසක් ගෙන එන්නට ජාතික රූපවාහිනිය ඊයේ ඉඳලම කඳුරු බැඳගෙන ඉන්නවා මේ ප්‍රදර්ශන භූමියේ. අපි අද වගේම හෙටත් අනිද්දාත් මේ දරුවන්ගේ දක්ෂතාවයන් රටට කියන්නට බලධාරීන්ට කියන්නට කඳුරු බැඳගෙන ඉන්නවා. ඉතින් පුංචි රවුමක් ගිහිල්ලා ඇවිල්ලා අපි ඊළඟ ප්‍රවෘත්ති විකාශයේදී සම්බන්ධ වෙමු තවත් නිර්මාණ රසකුත් එක්ක.